YouTube ගැන ඉගෙන ගන්න ආපු මගේ යාළුව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් YouTube channel එක පටන් ගන්න ඉන්න ඒ වගේම පටන් ගත්ත අයටත් තියෙන ලොකුම ගැටලුවක් තමයි අපේ channel එකට, ඒ කියන්නේ අපි පටන් ගන්න යන channel එකට කොහොමද හරියටම නමක් තෝරගන්නේ කියන එක. ඉතින් මම මේ video series එක පටන් ගත්ත දවසේ ඉඳන්ම කිව්වා ඔයාලට මුලින්දම සරලව ඔයාලා YouTube ගැන නොදන්න හැම දෙයක්ම මගේ අත්දැකීම් එක්ක ඔයාලට බෙදා ගන්නවා කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි video එකටම ගිහිල්ලා බලමු අපි හරියටම අපේ YouTube channel එකට නමක් තෝරගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනා ලොකුවටම කල්පනා කරන ගොඩක් දෙනා ලොකුවටම හිතන තැනක් තමයි YouTube channel එකක් හදපු ගමන් කොහොමද අපේ YouTube channel එකට ගැළපෙන නමක් තෝරගන්නේ කියන එක. ඉතින් මට දවස ගානේ අලුතින් YouTube channel හදලා ගොඩක් අය මට message දාලා කියනවා අපේ channel එකට ගැළපෙන නමක් කියන්න කියලා. ඉතින් ඔයාලට එච්චරම හිතන්න දෙයක් නෙමෙයි එතන. නමුත් ඔයාලා හරියටම ඔයාගේ YouTube channel එකේ නම තීරණය කරන්න ඕන ඔයා ගොඩක් පැති ගැන හිතලා. ඒකෙන් මම ඔයාලට තවත් කෙටියෙන් පැහැදිලි කර දෙයි. ඔයා මුලින්ම තීරණය කරන්න ඕන මොන කැටගරි එකක් යටදේද ඔයාගේ YouTube channel එකේ ඔයා දිගටම videos දාන්න කියන එක. මොකද ඕනම අලුතෙන් එන YouTube එකට එන YouTubersලට මම යෝජනා කරන්නේ ඔයාගේ channel එකේ ඔයා අච්චාරුවක් වගේ කැටගරි කිහිපයක් යටතේ videos දාන්න එපා. ඉතින් ගොඩක් YouTubersලා කරන ලොකුම වැරද්දක් තමයි ඒක. මොකද ඔයාට audience එකක්, ඒ කියන්නේ ඔයා වටේ subscribersලා ගොඩක් හදාගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වටේට subscribersලා එකතු වෙන්නේ ඔයා මොනෝhari category එකකට දක්ෂ වුණොත් විතරයි. ඒ කියන්නේ ඔයා ටච් ගැන කියලා දෙනවා නම් ඔයාගේ වටේ ටච් ගැන ඉගෙන ගන්න ඔඩියන්ස් එකක් ඉබේම හැදෙනවා. ඉතින් ඔයා කොමඩි වීඩියෝස් නම් හදන්නේ ඔයාගේ කොමඩි වීඩියෝස් බලන්න ඔයා වටේ ඔඩියන්ස් එකක් හැදෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ මේ දෙකම ඔයා දාලා YouTube channel එකක් හදනවා. ඔයා කොමඩි දානවා, ඒකේ ටච් වීඩියෝස් දානවා. නමුත් කොමඩි වලට විතරක් කැමති අය ඉන්නවා. නමුත් තවත් වෙනම ඉන්නවා ටච් වලට විතරක් කැමති අය. ඉතින් මෙතනදී ඔඩියන්ස් එක ඔයාට ඉබේම කැඩිලා යනවා. ඉතින් අනිවාර්යයෙන්ම YouTube එකට එන අලුත් YouTubersලට මම යෝජනා කරන්නේ ඔයා මුලින්ම ඔයා YouTube channel එකක් පටන් ගනිද්දී ඔයා දක්ෂ මොකටද, ඔයාට දිගටම මේක කරගෙන යන්න පුළුවන්ද කියන එක ඔයා මුලින්ම හිතන්න ඕනේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා කවුරු හරි කෙනෙක් follow කරනවා කියලා. ඒ කියන්නේ ඔයා පිටරට YouTube channel එකක් follow කරනවා කියලා. ඒ follow කරත් ඔයාලට දිගටම ඔයාට videos මේ channel එකේ ගෙනියන්න ඔයාට දැනුම තියනවද? ඉතින් ඔයා මුලින්ම කල්පනා කරන්න ඕන ඒක. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ YouTube channel එකේ ඔයා දාන්න අවශ්‍ය වෙන. ඒ කියන්නේ ඔයා දිගටම කරන category එක ඔයා තෝරගෙන ඉන්න ඕන. ඉතින් ඔයා හිතන්න දැන් ඔයා තෝරගත්ත tech video තමයි මම දිගටම දාන්න කියලා. හරි. ඉතින් ඔයාගේ channel එක දැන් tech channel එක. තව කෙනෙක් ඔන්න channel එකක් පටන් ගන්න එයා හිතාගත්තා එයා දක්ෂ cooking වලට. ඉතින් එයා cooking videos ගැන තමයි එයාගේ YouTube channel එකේ එයා දාන්නේ දිගටම කියලා එයා තීරණය කරා. ඉතින් මේ විදියට ඔයා ඔයාගේ YouTube channel එකේ category එක යටතේ තමයි ඔයාගේ YouTube channel එකේ නම මම ඔයාට මුලින්ම හදාගන්න කියලා පළවෙනි ක්‍රමෙන් යෝජනා කරන්නේ. මොකද ඒ ක්‍රමේ ගොඩක්ම සාර්ථක වෙන්න පුළුවන්. මොකද දැන් ඔයා ගොඩක් දැකලා ඇති ලංකාවේ තියෙන tech channel වල tech Sri Lanka, tech SL තමන්ගේ නමත් එක දාලා ඔයා හිතන්නකෝ shark boy tech ඔන්න ඔයගේ තමන්ගේ නමත් එක දාලා tech කියන නමින් මේ විදියට අවසන් වෙන විදියට ගොඩක් channel බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒ විදියටත් ඔයාගේ YouTube channel එකේ නම හදා ගන්න. නමුත් ඔයා මේ විදියට කොහොම ඔයාගේ YouTube channel එකට නමක් දැම්මත් ඔයා මුලින්ම බලන්න ඕන ඔයා YouTube එකේ search කරලා channel කියන එක filter කරලා. ඉතින් ඔයා ඒක දන්නේ නැත්නම් මම මේ video එකේදී ඔයාලට මම දාන්න. ඔයාට පුළුවන් YouTube එකේ search bar එකට ගිහිල්ලා channel කියන එක විතරක් filter කරලා ඔයාගේ හිතේ තියෙන නම ඔයා එතනින් ගහලා search කරන්න. ඉතින් ඒ නමට අදාළව ලෝකෙ මොනෑම් හෝ YouTube channel එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතනින් පෙන්නනවා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ හිතේ තියෙන නමම තියෙන YouTube channel එකක් තවත් එකක් ලෝකෙ තියෙනවා. ඉතින් එහෙම වුණොත් මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා. ඉතින් ඔයා දැනගන්න ඕන ඔයා අනිවාර්යයෙන්ම ඔයාටම කියලා යුනික් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. ඉතින් ඔයාලට මේක ගොඩක්ම තවත් ක්‍රමයකින් මම ඔයාලට මේක යෝජනා කරන්න ඔයාලගේ YouTube channel එකට නමක් දාන තවත් විදියක්. ඉතින් ඔයාට මොකක් හරි pet name එකක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට සුරතල් නමක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට යාළුවෝ විහිළුවට නමක් කියන කියලා හිතමුකෝ. ඔයා ඒ නම ඔයාගේ බ්‍රෑන්ඩ් එක විදියට පාවිච්චි කරන්න. ඔන්න හොඳම තැන. ඉතින් බ්‍රෑන්ඩ් එක අපි YouTube channel එකක් හදලා අපි YouTube channel එකක් විදියට නෙමෙයි අපි පවත්වාගෙන යන්න ඕන. අපි YouTube channel එකේ අපි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන. ඒ කියන්නේ අපිටම කියලා නමක්. ඉතින් ඔයා උදාහරණයක් ඉදිරියට ගත්තොත් ඔයා දන්නවා ලංකාවේ ඉන්න tech YouTubers ලගින් අංක 1 ට ඉන්නේ චනුස් bro. ඉතින් ඔයාලා චනුස් bro ව follow කරලා
චනුස් බ්‍රෝ SL කියලා ඔන්න වෙන කෙනෙක් ඔන්න YouTube channel එකක් පටන් ගන්නවා. ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද චනුස් බ්‍රෝ කියන එක්කෙනා ලංකාවේ හැමෝම වගේ දන්නවා. ඉතින් චනුස් බ්‍රෝ SL කියලා අලුතෙන් YouTube channel එකක් පටන් ගත්තොතින් ඒක fake කියලා හැමෝම වගේ දන්නවා. ඉතින් ඒක හින්දා ඔයා ලංකාවේ ඉන්න ලොකු YouTubers ලගේ නම් වලින් කෑලි අරගෙන ඔයා channel පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක කොහොමවත්ම තේරුමක් නැහැ. මම ගොඩක්ම දැකලා තියෙනවා ඒ වගේ channel පටන් අරගෙන ඉදිරියට අරන් යනවා. ඉතින් ඇත්තටම කිව්වොතින් ඒ වගේ channel වලට audience එකක් හැදෙන්නේ නැහැ. ඉතින් ඔයාට ටච් මොනවාරි ටෙක්නොලොජි සිංහල ටච් ඔය වගේ අමුතු කෑලි ගන්න පුළුවන්. මොකද ඒ වගේ කෑලි හැමෝටම පොදු කෑලි. දැන් ටච් කියන කෑල්ල කාටවත් පාවිච්චි කරන්න බැහැනේ. ඒ කියන්නේ තමන්ගෙම අයිතිය කියලා තමන්ගෙම අයිතිය නැති වගේ කෑලි ඔයාලට දාගන්න පුළුවන් ඔයාගේ channel එකේ නමට ඉතාමත් පහසුවෙන්ම. ඉතින් ඔයාලට පේන ඇති මම මගේ YouTube channel එක හදන්න කලින් මම හිතුව නමක් මොකද්ද කියලා මේකට දාන්න. ඉතින් මට මේකට නමක් මට ගොඩක්ම ඔළුවට එන්නේ නැහැ. නමුත් මගේ ඔළුවට ආව මම මේකේ නමක් දානවා නම් අනිවාර්යෙන්ම ලෝකේ කවුරුවත් කරපු නැති YouTube channel එකේ තියෙන නමක් තමයි මම දාන්න ඕනේ. ඉතින් මං කල්පනා කරා මට pet name එක විදියට කියන්නේ මෝර කියලා. ඉතින් මෝරට ඉංග්‍රීසියෙන් කියන්නේ shark කියලා. ඉතින් shark කියන එක තමයි මම shark boy කියලා හදාගත්තේ. නමුත් මම search කරලා බැලුවා filter කරලා YouTube එකේ search bar එකේ channel වල shark boy නමින් ලෝකේ channel ගොඩක්ම තියෙනවා. ඉතින් shark boy නමින් channel ගොඩක් තියෙන හින්දා මම තේරුම් ගත්තා හරි shark boy නමින් තියෙනවනේ. නමුත් shark boy SL කියලා දාගත්තොත් ඒ කියන්නේ SL කියන නම shark boy SL ඒ නම් තුනම එකතු කරලා නමක් හදාගත්තොතින් ඒ නමින් YouTube channel එකක් තියෙනවද කියලා මම තවත් search කරලා බැලුවා. ඇත්තටම කිව්වොතින් ඒ නමින් YouTube channel එකක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඔයා unique මොනවා හරි ඔයාට අවවේනික නමක් ඔයා තෝරගන්න ඕනේ. ඉතින් ඔයාලට මම ඒක උදාහරණයක් ඉදිරි කිව්වේ ඔයාට ඒ වගේ pet name එකක් කියනවා නම් ඔයාට පුළුවන් ඒ pet name එක brand එකක් බවට පත් කරගන්න. ඉතින් ඔයා හදන YouTube channel එකේ නම ඔයා පුළුවන් තරම් අනිවාර්යයෙන්ම ඔයා හැමතිස්සෙම ඔළුවට දාගන්න ඕන. ඔයා ඒක බ්‍රෑන්ඩ් එකක් කරනවා කියන එක. ඉතින් ඔයාට මම අර කලින් කිව්වා වගේ ප්‍රසිද්ධ YouTubers ලගේ නම් වල කෑලි අරගෙන ඔයා channel හැදුවොතින් ඔයාට ඒකෙන් සාර්ථක වෙන්න බෑ. මොකද ඒ channel සාර්ථකත්වයට ඇවිල්ලා ඒ කියන්නේ ස්ථාවරයක තියෙන්නේ. ඒ ස්ථාවරයේ තියෙදි හැමෝම වගේ දන්නව ඒ channel. ඉතින් ඒ channel යටතේ තවත් නම් වලින් ඒක හැදුවොතින් ඒ channel වලට audience එකක් හැදෙන්නේ නැහැ. ඉතින් ඔයා දැනගන්න ඕන මුලින්ම ඔයාගේ channel එකට භාවිතා කරන නම කවුරුවත් භාවිතා කරපු නැති unique name එකක් වෙන්න ඕන කියන එක. ඉතින් unique name එකක් තෝරගද්දි මම ඔයාලට පැහැදිලි කරා වගේ ඔයාට කියන pet name එක උනත් ඔයාට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ pet name එකට හැමෝම වගේ භාවිතා කරන අර හැමෝටම පොදු නම් කෑලි දෙනෝනේ මම අර කලින් කිව්වගේ ටච් වගේ කෑලි cooking නම් cooking කියන කෑලි. ඉතින් ඒ වගේ එකක් අපිට දා ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්ම. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ නම සඳරු. ඉතින් ඔයා කියන්නේ ඔයා දක්ෂ වෙලා තියෙන්නේ cooking වලට. සඳරු cooking කියලා ඔයාට YouTube channel එකක් හදා ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්ම. ඉතින් ඔයා සඳරු cooking කියලා ඔයා ඒ විදිහට නමක් දාගත්තයින් පස්සේ ඔයා බලන්න search bar එකට ගිහිල්ලා ඒ වගේ තවත් channel තියෙනද කියලා. ඉතින් ඒ වගේ තවත් channel තිබ්බොතින් ඔයාලට පුළුවන් ඊළඟ පියවරට යන්න. ඔයාලට පුළුවන් සඳරු කුකින් SL කියන තැනට යන්න. මම කියන්නේ හැම එකටම SL කියන එක ගන්න කියලා. ඒ වගේ පොදු නමක් ගන්න පුළුවන් තැනකට ඔයාට යන්න පුළුවන්. ඉතින් ඇත්තරම කිව්වොතින් ඔයා බලන්නකෝ ලෝකේ ගොඩක්ම YouTube channel තියෙන්නේ ලෝකේ මේ වෙනකොට branded ඒ කියන්නේ හොඳම ස්ථාවරයේ ඉන්න channel ඔයාලට උදාහරණයක් ඉදිරියට පෙන්නුවොතින් සමහරක් channel වල නම් වල තේරුමක්ම ඇත්තෙම නැහැ. නමුත් ඒක brand එකක් බවට පත් වෙන්නේ අපි channel එකට මොන නැම දැම්මත් අපි ඒක brand එකක් බවට පත් කරගන්න ඕන අපිම තමයි. ඒ කියන්නේ අපිම කැප වෙලා තමයි අපේ channel එක අපි ඉස්සරහට ගෙනල්ලා content නිතරම අපි contents දාලා අපිට audience එකක් හදාගෙන ඒක brand එකක් බවට පත් කරගන්නේ. ඉතින් ඔයාලා උදාහරණයක් ඉදිරියට ගන්නකො ලංකාවේ තියෙන YouTube channel අතරින් ඉහළින්මින YouTube channel එකක්නේ වස්ති කියලා කියන්නේ. ඉතින් වස්ති කියන නමේ තේරුම ඔයාලා හැමෝම වගේ දන්නව ඇති. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක විකාර රූපී නමක්නේ. නමුත් අද වෙද්දී ඒක ලෝක ප්‍රසිද්ධ brand එකක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඔයාගේ අතේ තමයි ඒක තියෙන්නේ. තවත් ක්‍රමයකින් මේක ඔයාට හොයාගන්න පුළුවන් විදියක් කියලා දෙන්න. ඉතින් ඔයාට පුළුවන් www.spinxo.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා ඔයාට මොනවා හරි අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ හිතේ මොනවා හරි නමක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න මේ නමින් තවත් ලෝකෙ තියෙනවද channel කියලා. ඒ වගේ ලොකු විස්තරයක් ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔයාට අලුත් channel එකක් පටන් ගනිද්දි ඔයාගේ channel එකට නමක් දාගන්න ඉතාමත් පහසුවෙන්ම. ඉතින් මේ විදිහට මම ඔයාලට මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔයා කරන category එක යටතේ ඔයා මුලින්ම බලන්න ඔයාට channel එකට නමක් දාගන්න පුළුවන්.
පුළුවන්ද කියලා. ඉතින් එහෙමත් බැරි නොතින් ඔයා දෙවනි ක්‍රමයට යන්න. ඔයාට පුළුවන් දෙවනි ක්‍රමයට ඔයාටම කියලා යුනික් නමක් දාගන්න. ඒ කියන්නේ ඔයාට තියෙන pet name එක. ඉතින් තව දෙයක් තමයි ලංකාවේ ගොඩක් දෙනා කරන ලොකුම වැරද්දක්. අපේ channel එකක් අපි හදපු ගමන් මම සමහරව දැඟලා තියෙනවා ඒ channel එකට නම සිංහලෙන් දෙනවා. ඒ කියන්නේ සිංහලෙන්ම තමයි ඒ channel එකේ නම තියෙන්නේ. ඉතින් ඔයාලම හිතන්නකෝ ඔයා YouTube එකට ගිහිල්ලා කවදාකවත් YouTube එකේ search bar එකේ සිංහල අකුරු font එකෙන් ඔයා search කරනවද කියලා. එහෙම search කරන්නේ නැහැනේ ඇත්තරම කිව්වොත්. ඉතින් ඔයා හිතන්නකෝ සියත කියලා මොකක් හරි නමක් තියෙනවා කියලා. ඉතින් සියත කියන නම අපි සිංහලෙන් අපි කවදාවත් ගිහිල්ලා search කරලා බලන්නේ නැහැනේ මොන හරි ඒ වගේ channel එකක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් SIY A-T-H-A කියලා අපි සර්ච් බාර් එකේ සර්ච් කරලා තමයි ගන්න. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් සිංග්ලිෂ් වලින් ඔයාට මොනවා හරි pet name එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ YouTube channel එකට දාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයාලට මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දීපු ඒවා ගොඩක්ම වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ ක්‍රම මාර්ගයෙන් ඔයාගේ YouTube channel එකේ නම ඔයාට ඉතාමත් පහසුවෙන්ම තෝරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනා ඒකෙදී කරන වැරදිත් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒකින්ද දැන් ඔයාලට ඉතාමත් පහසුවෙන්ම පුළුවන්. ඉතින් ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ कमेंट सेक्शन के कमेंट आगे दे दागे अनिवार्य में वीडियो को आगे आलू टब बन शेयर करने में वाके वटी ने वीडियोस में इस रात दिया अनिवार्य में सब्सक्राइब कर दिया गया में वाके में वटी ने वीडियो के खामोई न तुरु और आज सुबह में सुबह दावसक बेवा